සඳසාවි. රත්තරම් බඩු නැති වෙච්ච එකට චූටි මහත්තයාගේ සම්බන්ධයක් නැහෙනි. ඒකට ඉතින් චූටි මහත්තයා බය වෙන්න ඕන නෑ. මේ සුරුපාල මහත්තයා ගෙදරද? ඔව් ඔව් මෙහෙ තමයි. සුරුපාල මහත්තයා ඉන්නවද? ඉන්නා ඉන්නා. මහත්තයා, අපේ මහත්තයා. ඔව්. මේ කවුද හම්බෙන්න ඇවිල්ලා? මේ ඉසුරුපාල මහත්තයා වෙන්නේ. ඔව්. මහත්තයා කවුද? මහත්තයා නම් මාව අඳුරන්නේ නැහැ. මං දෙහෙරකොඩ මහත්තයාගේ බංගලාවේ වැඩ කරන්නේ. අපේ මහත්තයා කිව්වා ඉසුරුපාල මහත්තයා වැඩට එන්න කියලා. මහත්තයා වාඩි වෙන්නකෝ. අපි තේ එකක් එම්බීලා. රස්සාවට යනවද මද්දු? අවසදුවක්. මෙච්චර කල් පන්ති ගියා වගේ නම් නෙමෙයි. ඔයාට හැම අතින්ම නිදහස ලැබෙනවා. ඔයා ස්වාධීන වෙනවා. ඒ නිදහසයි ස්වාධීනත්වයයි හරිම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ නංගී. සුදුවක්කට මං ගැන සැකයිද? අනේ නෑ මද්දු, මට ඔයා ගැන පොඩ්ඩක්වත් සැක නෑ. එහෙම නම් ඉතින් ඔයා ඔය පය තියන්න යන ලෝකෙ ගැන නම් මට සැකයි. ඒකට උදාහරණ පිටින් ගන්න ඕනේ නෑ. ඔයා අපේ ගෙදරම ඉන්නේ. මොනවද සුදුවක්කේ අපේ ගෙදර තියෙන උදාහරණ? ඇයි අපේ ලොකු අක්කා? ඉස්කෝලේ එපා කියලා රස්සාවකට ගිය ළමා ගෙදර පළවෙනි කෙල්ල. එයා පඩි අරන් මාස කීයද ගෙදර ආවේ? ගෙදර ඇවිත් සැලකුව. එයා ටිකෙන් ටික අපෙන් ඈත් වුණා නංගේ. සඳසාවි.